මුස්ලිම් ඇත්තෝ උදේට පල්ලියට ගිහිල්ලා සලාතීට කරලා යාඥා කරලා ඔළුව බිම තියලා සරුබලදරය ඉදිරියේ පොරොන්දු වෙලා කඩේට ගිහිල්ලා ව්‍යාපාරය තුල වංචා කරනවා නම් ඉස්ලාම් දහම විනාශ වෙන්නේ එතනින්. ඔහුගේ ක්‍රියාකලාපයන් ආගමට පටහැනිව ක්‍රියාත්මක වෙනකොට පන්ස් පල්ලියේදී එකක් කියලා මහ පොළවේදී තවත් දෙයක් කරනවා නම් දහමේ පරිහානිය පටන් ගන්න එතනින්. ඒ වගේම තමයි කතෝලික ඇත්තෝ සබද්දේකට පල්ලියට ගිහිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙලා ගෙදරට ඇවිල්ලා නැත්නම් මහපාරට ඇවිල්ලා තමන්ගේ ධර්මයට පටහැනිව කටයුතු කරනකොට ධර්මයේ කඩාවැටීම පටන් ගන්න එතනින්. තවත් ආගමක් පෝෂණය වීම තවත් ආගමකට කවදාවත් බාධාවක් නෙවෙයි. ඒ නිසා තමයි අපේ ඇත්තටම මම හැමදාමත් කියන්නේ පල්ලියකට ගලකින් ගල් ගහලා ඉස්ලාම් දහම කඩන්න බෑ. ඉස්ලාම් දහම විනාශ කරන්න බෑ. ආගම දහම තිබෙන්නේ හදවතේ. නබිතුමා කීවා අත්තකුවා හාහුණා. ආගමික සම්බන්ධතාවය තිබෙන්නේ සරෝබලධාරියාණන්ට ඔබගේ කැපවීමේ ඒ හෘද සාක්ෂිය නිර්මාණය වෙන්නේ හදවතින්. ඒක බිඳවන්නට බෑ. පල්ලි 1000ක් කැඩුවත් ඒක විනාශ කරන්න බෑ. පන්සල් කැඩුවත් බෞද්ධ ඇත්තගේ ධර්මතාවයේ Tamanගේ හදවත තුල තිබෙනවා නම් බුදුදහම විනාශ කරන්න බෑ. ආගම් දහම්වල පරිහානිය ඒ ජාති ඒ සමාජයේ ඔවුන්ගේ ක්‍රියාකලාපය හරහා තමයි ඒ ආගමික ඒ ආගම් ආගමික සංකල්ප ආගමික පරිහානිය සිද්ධ වෙන්නේ කියන එක අපි තීරුම් කර ගන්නට ඕන අවබෝධ කර ගන්නට ඕන. ඒ නිසා අපේ ආගම දහම අපි රැක ගන්නට නම් මම සැබෑ බෞද්ධයෙක් වෙන්නට ඕනේ. මම සැබෑ මුස්ලිම් බැතිමතික් වෙන්නට ඕනේ. මම සැබෑ කතෝලිකයෙක් වෙන්නට ඕනේ. නමට පමණක් නෙවෙයි. මේක තමයි අල් කුරානයේ අල්ලාහ් සුබ්හානහු වතාල හුවා දක්වන්නේ යායුහල්ලදීන ආමනු ඉත්තකුල්ලා හක්ක තුකාතිහි වලා තමුතුන ඉල්ලා වන්ත මුස්ලිමන්. අහෝ මුස්ලිම් වරුනි මුස්ලිම් සදහවතුනි ඔබ සැබෑ මුස්ලිම්වරයෙක් වෙන්න. ඔබ සැබවින්න ਸਰවබලධාරියාණන්ට ආවණත වෙන්න. ඔබගේ මරණය ඉස්ලාමීය තුල ඇති කරගන්නට උත්සාහ කරන්න. එච්චරයි. ඔබ සැබෑ මුස්ලිම්වරයෙක් වශයෙන් ජීවත් වෙන්නට නම් ඔබ සැබවින්න අල්ලාහ් තාලාට බිය වෙන්නට ඕනේ. ඔහුට ඔහුගේ අනක්‍රිය පිළිපදින්නට ඕනේ. ඔහුගේ අනට ඔබ කවදාවත් පිටුපාන්න එපා. ඔබ එසේ පිටුපානවා නම් ඔබ සැබෑ මුස්ලිම්වරයෙක් නෙවෙයි. ඒ වගේම ඔබේ මරණය ඔබ සැබෑ මුස්ලිම්වරයෙක් වශයෙන් ඔබ මරණයටපත් වෙන්නට ඕනේ. නබිතුමානෝ මේක අපට පැහැදිලි කෙරෙව්වා. සැබෑ මුස්ලිම්වරයා කවුද? අන් අයට තමන්ගේ වචනයකින් පවා හිරිහැරයක් නොකරන පුද්ගලයා තමයි සැබෑ මුස්ලිම්වරයා කියලා. එවැනි ප්‍රතිපත්තියක් සමාජගත කරපු ඉස්ලාම් දහම පිළිබඳව ඉස්ලාමීය ප්‍රතිපත්තිය පිළිබඳව අල් කුරාණයේ පිළිබඳව අද සමාජය තුළ තිබෙන ප්‍රකාශයන් මොකද්ද? සමාජයේ ඉස්ලාම් දහමට දීලා තිබෙන ස්ථාවරය මොකද්ද? අන්තවාදී ත්‍රස්තවාදී කියලා. මෙව නෑ කුරාණයේ තුල. මේක ඉස්ලාම් දහම තුල මම අභියෝග කරනවා. මෙවැනි වැරදි මතයක් කුරාණයේ තුල තිබෙනවා කියලා කවුරු හරි ඒක ඔප්පු කරන්න පුළුවන් නම් ඒ අභියෝගය මම බාර ගන්නවා. ඒ නිසා කිසිම ධර්මයක ඒක ඉස්ලාම් දහම විතරක් නෙවෙයි. බුදු දහමෙත් නැහැ, කුරාණයේත් නැහැ, ත්‍රිපිටකයේත් නැහැ, බයිබලෙත් නැහැ, හින්දු දහමෙත් නැහැ. කිසිම දහමක මෙවැනි විසමතාවයන් සමාජ විනාශ කරලා ජාතියක් විනාශ කරලා රටක් විනාශ කරලා ආගමක් ගොඩනගන්න කියන ප්‍රතිපත්තියක් කිසිම දහමකින් කියලා නැහැ. මේව සමාජයේ අල්ලගත් මතිමතාන්තර. මේව මනක්කල්පිත ආකල්ප පමණයි. සමහර උදවිය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සමාජගත කරපු කරුණු කාරණා. එනිසා ආදරණීය සදහවතුනි පින්වතුනි මම නැවතත් ඔබෙන් ඉතාමත් කරුණාවෙන් දයාවෙන් ඉල්ලන්නේ මේ රටට ආදරය කරන ජාතියක් වශයෙන් අපි එකතු වෙලා ජීවත් වෙමු. ජාතික දජයට ජාතික ගීයට අපි ගෞරවයක් කරනවා නම් අර්ථයක් ලබා දෙනවා නම් අපි ජාතින් වශයෙන් එක් වෙමු. හැරෙන්නට පෙබරවාරි 14 වෙනිදා වේදිකාගත වෙලා සියලුම ජාතින් සින්දු කියලා ජාතික ගීය ගයලා විසිරලා යනවා එක පමණක් කරලා ජාතික සංහිඳියාව ගොඩනගන්නට බැහැ. ඒ නිසා නැවතත් මා ඔබෙන් ඉල්ලන්නේ මේ අන්තරාගමික සංසදය දැන් කරලියට ඇවිල්ලා අපි නාම් කියන තේමාවෙන් අපි නාම් අපි කිය අපි හැමෝම නාම් ඒකත් අපි හැමෝම කියන එක අපි හැමෝම එකාමෙන් එකතු වෙලා බෞද්ධ කිතුනු ඉස්ලාම් බර්ගර් හින්දු කියන මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ තිබෙන වර්ණවත්භාවය සබා సౌందර්ය ඉදිරියට ගෙන යන්නට අපි උත්සාහ කරමු. ඒ වෙනුවෙන් ਸਰව බලධාරී අල්ලාහ් සුබ්හානහු වතාලා මටත් ඔබටත් සමස්ත මානව සංහතියටත් ආශිර්වාද කරත්වා කියන ඒ සුභාසින්සනය පෙරදැඩි කරමින් මේ අවස්ථාවෙන් මා සමුගන්නවා සියලු දෙනාටම. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ආයුබෝවන්.